ඉස්සර කාලයක් තිබ්බෝයේ උතුරු නැගෙන ප්‍රදේශවල රැට බුදිය ගන්න බයයි කොටි ගහන නිසා. ඊටත් කලින් කාලයක් තිබ්බ රැට බුදිය ගන්න බයයි හමුදායෙන් පොලිසියෙන් එනවා ගෙවල් වලට ඒ නිසා. දැන් රැට බුදිය ගන්න බය හිතලා තියෙන මොකද උදේ නැගිටිනකොට මොකක් පෙඩියද කියලා කවුරුවක්වත් දන්නේ නැති නිසා. 89 ආණ්ඩුවේ පිළිසන කාලේ මේ රටේ ඉති ගාතන පිළිබඳව එයා කතා කරන්නේ නැහැ. මට මතකයි අපේ ඉති එක්සත් ජාතික මන්ත්‍රීවරේ එතුමා පළාත් සභා මන්ත්‍රීවරේ කැටියට කටයුතු කරනවායි කියන වරදට දරුවන්ව ඝාතනය කරා. මේගොල්ලෝ වග කියන්න ඕනේ මේ රටේ මේ වෙලා තියෙන දෙයට. මේ පණිවිඩය යන්න ඕනේ හැමතැනටම. මේගොල්ලන් එලිදරව් වෙන්න ඕනේ. මේක බොරුවක් වංචාවක්. මේ අයව නවත්තන්න ඕනේ. මේ වෙනකොට තෙල් මිල යම් ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. හැබැයි මේවා රජය කැමැත්තෙන් කරන දේවල් නෙමෙයි. අපි තෙල් නිෂ්පාදනය කරන රටක් වුණා නම් ඒවා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇමති වරුන්ට කිසි පාඩුවක් නැහැ. ඉන්ධන මිල වැඩි නම් ඩීසල් කෝටා එකත් තව ටිකක් වැඩි කරනවා. අද රටේ නාස්තිය දූෂණය වැඩිකම නිසා ජනතාවගේ බෙල්ල මෙරිකලා බාණ්ඩවල මිල වැඩි කරගෙන යනවා. මේවා කරන්නේ දේශපාලඥයෝ. දේශපාලඥයෝ වැරදි මේවා හොයලා මේ තක්කඩියම හිරගෙදරට යවන්න තියෙක. මේ තක්කඩි ආර්ථික ගහල නිලධාරි මාෆියාවක් මේ රට අද බලන් ඉඳගෙනම සූප්පු කර කර ඉන්නවා. විමල් වීරවංශ ඇමතුමාට මුල අමතක වෙලා තියෙන්නේ. එතුමා කොහේ යනවද කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. මේක නන්දඩවන මේ අද ඊයේ මේ ආණ්ඩුවට එකතු වෙලා මෝඩයෝ වගේ නන්දොඩලා කවුද මේකෙන් පහසුවට පත් වෙන්නේ? ගාක්කයි ඉනු ආණ්ඩුව ගැන කල්පනා කරන්නේ. කඩට එනේන දේවල් කියලා අපහසුතාවයට පත් කරනවා. හැම වෙලාවෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ රජය රැකගෙන ඉදිරියට යන පක්ෂයක්. අපි එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්න කාලේ ගියා දකුණු පළාත් සභාව මැතිවරණයට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකාව හිටියේ රෝදබුඩුවේ. චන්නිකා බණ්ඩාරනායක ගම්පහ කැරෙක් කරගෙන හිටියා. පක්ෂ නායකයන් කිසිම කෙනෙක් නැතුව දකුණු පළාත් සභාව මැතිවරණය දින්න. සමහර උදුවේ තීරණය පරක් වෙනෝනේ. අපි ඉස්සර ගිහලා පුදුම විදිහට රැත් ඉතින් කේස් පැලෙනකන් තර්ක ගෙනාවා. කේස් ඇත්තෙත් නෑ දැන්.